iPhone කියලා පිළිගන්නවා. අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SL Guide YouTube channel ඇත් එක. ඔන්න අද මම ඔයාලට අරන් ආවේ තියෙන film or lesson series එකේ 4 වෙනි episode එක. ඔය YouTube channel එකක් කරගෙන යන කෙනෙක් නම් මේ video එක ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඉතින් මේ video එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ YouTube channel එකට subscribe button එකක් හදාගන්නේ කොහොමද කියලා. Video එකට යන කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා දැම්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඊට අපැත්තෙන් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම video එකක් upload කරපු ගමන් notification එකක් ඔයාලට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට subscribe button එකක් හදාගන්න නම් ඔයාලට මේ වගේ documents කීපයක් අවශ්‍ය වෙනවා. මෙතන මේ screen record එක ඇරෙන්න අනිත් හැම document එකක්ම download කරගන්න පුළුවන් link එකක් මම මේ video එකට පහලින් තියෙන description එකට දාලා තියෙනවා. ඔයාලට මේ link එක open කරලා ලේසියෙන්ම මේ documents ඔක්කොම download කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ screen record එකක් නම් ඔයාගේ smartphone එකෙන් ඔයාලට ලේසියෙන්ම capture කරගන්න පුළුවන්. ඔය Play Store එකට හරි App Store එකට හරි ගිහින් screen recorders කියලා search කරා නම් ඔයාලට ඕන තරම් applications හොයාගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී පාවිච්චි කරලා තියෙන screen record එකේ download link එකත් ඔයාලට පහලින් තියෙන description එකෙන් අරගන්න පුළුවන්. කොහොම හරි ඔයා මේ විදිහට capture කරගත්ත screen record එක වගේම download කරගත්ත documents ටිකත් මේ විදිහට film or එකට මුලින්ම import කරගෙන ඉන්න. ඊට පස්සේ මුලින්ම මේ background image එක timeline එකට දාගන්න. දැන් මේකේ ඩියුරේෂන් එක මේ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සෙ ඔයා මෙන්න මේ mobile template එක ඊට පහලින් තියෙන track එකට දාගන්න. මේකෙත් ඔයාලට කලින් වගේම ඩියුරේෂන් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ template එකේ size එකත් ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට තමයි ඔයා capture කරගත්ත screen record එක මේ track එකට දාගන්නේ. දැන් මුලින්ම මේ screen record එකේ අපිට අවශ්‍ය නැති කොටස් අපිට මේ විදිහට split කරලා delete කරගන්න පුළුවන්. ඊට පස්සෙ ඔයා මේ video එක track එකේ මුලටම drag කරගෙන යන්න. ඊළඟට අපිට කරන්න දෙන්නේ අපි අර කලින් add කරගත්ත mobile template එකට ගැලපෙන විදිහට මේ screen record එකේ size එක වෙනස් කරගන්න එක. මෙතනදී ඔයාලට අවශ්‍ය නම් මේ preview screen එක ලොකු කරලා මේ screen record එක හරියට බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් මේ screen record එක පහලින් තියෙන template එකත් එක්ක match වෙන විදිහට resize කරගෙන තියෙනවා. ඒ වගේම තමයි අපිට මෙතනදී අවශ්‍ය නැති කොටස් split කරලා delete කරගන්නත් පුළුවන්. ඊළඟට ඔයා මේ preview screen එක බලලා ඔයා මේ subscribe button එක click කරන තැනදී video එක stop කරගන්න. ඊට පස්සෙ ඔයා මේ විදිහට තප්පර දෙකක් වගේ video එක ආපස්සට ගන්න. දැන් ඔයා මේ text tool එකට ගිහින් subtitle කියන category එකට යන්න. ඊට පස්සේ ඔයා මෙතන තියෙන මොකක්ම හරි text එකක් මේ විදිහට ඔයාගේ timeline එකට දාගන්න. ඊළඟට ඔයා මේ advanced edit කියන tool එකට යන්න. දැන් ඔයා මෙතන තියෙන ඔක්කොම මේ විදිහට select කරලා delete කරගන්න. ඊළඟට මේ image button එක click කරලා මෙතනට ඔයාට photos add කරගන්න පුළුවන්. ඉතින් ඔයාර download කරගත්ත file එකේ මේ වගේ අතක photo එකක් ඇති. ඔයා මේ photo එක මෙතෙන් add කරගන්න. ඊට පස්සේ මේක ඔයාලට අවශ්‍ය ගන්න රීසයිස් කරලා මේ subscribe button එක උඩින් තියන්න. ඊළඟට ඔයා මේ animation tab එකට ගිහින් මේකට ගැළපෙන animation එකක් select කරගන්න. ඔයා කැමති animation එකක් select කරලා double click කරන්න. මම මේ විදිහට මේ animation එක select කරලා okay කරගන්නවා. ඊට පස්සේ ඔයා මේක play කරලා බලන්න නිවැරදි photo එක animate වෙනවද කියලා. මම මේ text එක තව තප්පරයක් වගේ පස්සට ගන්නවා. මේ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට මේක adjust කරගන්න පුළුවන්. ඊළඟට ඔයා මේ add කරගත්ත text එකට right click කරලා copy කියන command එක දෙන්න. ඉතින් දැන් අපි කලින් කරපු විදිහටම ඔයා මේ bell icon එක click කරද්දිත් video එක stop කරගන්න. ඊට පස්සේ කලින් වගේම video එක තප්පර දෙකක් විතර ආපස්සට අරගෙන අර copy කරගත්ත text එක මෙතෙන්ට paste කරගන්න.
දැන් ආයෙමත් මේ ඇඩ්වාන්ස් එඩිට් කියන ටූල් එකට ගිහින් මේ ෆොටෝ එක බෙල් අයිකන් එක උඩට මූව් කරගන්න. ඊට පස්සේ ඔය මේ පහලින් තියෙන ඕකේ බටන් එක ක්ලික් කරන්න. දැන් ඔය මේකත් කලින් වගේම ප්ලේ කරලා බලලා හරියටම ෆොටෝ එක ඇනිමේට් වෙන විදිහට ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්න. ඒ වගේම තමයි ඔයාලට මේ ෆොටෝ එක ඇනිමේට් වෙන ටයිම් එක වැඩි කියලා හිතනවා නම් මේකත් ඔයාලට ස්ප්ලිට් කරලා අඩු කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු කොහොමද මෙතනට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නේ කියලා. මෙතන පහලින් වට ටෙක්ස්ට් ට්‍රැක් දෙකක් බලා ගන්න නැත්නම් ඔයා මේ ඇඩ් නිව් ට්‍රැක් කියන එකට ගිහින් මෙතනට අලුත් ටෙක්ස්ට් ට්‍රැක් එකක් ඇඩ් කරගන්න. ඉතින් මේව ගැන අපි මීට කලින් වීඩියෝස් වලදී කතා කරලා තියෙන නිසා මම ටිකක් වේගෙන් මේ ටික එඩිට් කරගෙන යනවා. ඔයා කලින් වගේම මෙතනට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගෙන ඇඩ්වාන්ස් ටූල් එකට යන්න. ඊට පස්සේ මේ අවශ්‍ය නැති දේවල් ඔක්කොම ඩිලීට් කරලා ටෙක්ස්ට් ටූල් එකට යන්න. දැන් ඔයාට ෆොන්ට් ස්ටයිල් එක, ටෙක්ස්ට් කලර් එක සහ මේක සයිස් එකත් වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔය මෙතන මොනවා හරි ටයිප් කරලා මේ animation කියන ටැබ් එකට යන්න. ඊට පස්සේ කලින් වගේම මෙතනින් ඔයා කැමති animation එකක් select කරලා double click කරන්න. දැන් ඔය මේ image button එක click කරලා මෙතනට අර file එකේ තිබුණ bell icon එක add කරගන්න. ඊට පස්සේ මේකටත් ඔයා කැමති animation එකක් select කරලා okay කරගන්න. ඉතින් දැන් ඔයා මේ වීඩියෝ එක ප්ලේ කරලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා සාර්ථකව subscribe button එකක් හදාගෙන තියෙනවා. ඉතින් මේ වීඩියෝ වටිනවා කියලා හිතනවා නම් share කරන්න ඕගොල්ලෝ දන්න යාළුවන්ටත් දැනගන්න. ඒ වගේම ඔයාගේ අදහසත් මතකතු පහලින් comment කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා පහලින් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අදත් අපේ channel එකත් එක්ක එකතු වෙනවා හැමෝටම ස්තුතියි. තවත් වීඩියෝකින් අපි එක්ක වඩා හැමෝටම සුබ දවසක්.